සාමාන්‍ය අගෝස්තු මාසයෙන් පස්සේ අපේ රටට ලබන කල දසාව වෙනදට වැඩි යහපත් වෙනවා. එතකොට සාමාන්‍ය අපි ඒ කිව්වොත් මේ 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 දවස් ටිකේ යන රටාවත් එක්ක බුදුන් වැඳලයි දෙවියන්ගේ වැඩ කටයුතු පටන් ගන්න. දෙවියන්ට ගිහිල්ලා පූජා වට්ටිය පූජා කරපු පමණින් ඉගෙන ගන්න ළමයේ විභාගයක් ගණ දෙවියෝ සාර්ථක කරලා දෙනවද? ඔබ මේ වැඩේ කරන්න එපා. මේ වැඩේ හේතු වෙන්න පුළුවන් ඔබේ මුළු ජීවිත කාලෙම විනාශයට. එහෙම වෙච්චි දරුපවුල් විනාශ වෙලා, දෙමාපියෝ නැති වෙලා, ඉන්න හිටින ගෙවල් දොරවල් විනාශ වෙලා, එහෙම වෙලා නන්නත්තර වෙන්න ඕන ජීවිතයක් නම් ඕනේ. ඒ වැඩේ කරන්න. ආවේ නැත්තම් දනුස් ඒක පවතින්නේ නැහැ. ඒක කරන්නත් බැහැ. හරියට වැඩ රාජකාරියක් කරන්න බෑ. මොන තැනදී හරි අවුල් කරනවා. අවුල් කරලා පෙන්නනවා මෙන්න මේ දේ උඹ කෙරුවේ නැණි කියලා. කියන්නේ මෙතනට එන්නේ නැති ප්‍රශ්නයක් ඇහුවොත් ඒක මං හිතන විදිහට සමහර විට මට කියා ගන්න බෑ. එතකොට ලෙඩ රෝග, අමනුෂ දෝෂ, අධිහුණියම් බන්ධන බඳපුවා. එතකොට දියුණුවක් නැති ප්‍රශ්න. එතකොට තමන්ගේ අනාගතයේ සම්විසි අසාර්ථක වේ, විවාහ ප්‍රශ්න, දරුමුණුවන්ගේ ප්‍රශ්න, දෙමහල්ලුවන්ගේ ප්‍රශ්න, ඔය වගේ ගත්තොත් නොයෙකුත් ප්‍රශ්න මෙතනට එනවා. මේ බලවේගය යම් කිසි විදිහකින් නිදහස් වෙච්ච ගමන්ම ඔබගේ කෙනෙක් ඔබේ පවුල කෙනෙක් මරානම තමයි යන්නේ. ඔබ යම් කිසි විදිහකින් ඔබේ භාෂාවෙන් යම් කිසි විදිහකින් කන්න ලව්වක් හදගෙන ඇත්තට මේක උදේ හවස ඔබ සජ්ජායනය කරන්න. ඔබ කියන්න ඔබට අවශ්‍ය දේ ගණ දෙවියන්ගෙන් ඉල්ලන්න, ඔබට අවශ්‍ය නුවණ ඉල්ලන්න, එහෙම නැත්නම් ඔබට අවශ්‍ය ඉදිරියේදී ඔබ කරන්න හිතන දේ අද ගණ දෙවියන්ට කියන්න. මාස 3ක් විතර යද්දී ඔය නොහික්මුණු දරුවන්ට එහෙම නැත්නම් ඉගෙන ගන්න බැරි යම් කිසි විදිහකින් සමහරු කියනවා මේ දරුවන්ට මේ මතක ශක්තිය අඩු කියලා. මේ 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 කියන සියලු කාරණාවට මේ ගණ දෙවියන්ගේ පිට ලැබිච්ච ගමන් දනුස් නොහිතන විදිහේ විසඳුම් එනවා. දෙමාපියෙක්ගේ මහා විනාශයකට හේතු වෙන්න පුළුවන්. එහෙම වෙච්ච කටේ දනුස් මංගාවට ඇත්ත අරන් එනවා. අයිබෝන් දනුෂ් ලොක්ස්බල්න හැමෝටම මම අයිබෝන් කියලා පිළිගන්න ඔබතුමා. අයිබෝන් කුමාර වෙදමහත්තයා වැඩ කටයුතු කරන තැන ඉඳන් තමයි අදත් සාකච්ඡා කරන්නේ. බොහෝ දේවල් තියෙනවා කතා බහ කරන්න. මම හිතන්නේ විශේෂයෙන්ම අපි මේ දේවාලයේ සව්වේ ඉඳන් සමහරක් වෙලාවකට අර දේවාලයකට අවශ්‍ය වෙන දේවල් වලට වැඩිය ඔබතුමා ජීවිතවලට අවශ්‍ය වෙන බොහෝ ධනාත්මක දේවල්, එහෙම නැත්නම් ජීවිත සාර්ථක කර ගැනීමට අවශ්‍ය වෙන උපදේශනාත්මක දේවල් ඔබට ලබා දීලා තියෙනවා රටේ ලෝකෙ බොහෝ දෙනෙක්ට. ඒත් එක්කම අපි බලාපොරොත්තු වෙනවා අදත් ඔබතුමාත් එක්ක කතා කරන්න මේ අදෘශ්‍යමාන බලවේග. අනාදිමත් කාලෙක ඉඳන් විශ්වාසයක් තියෙන අදෘශ්‍යමාන බලවේග සම්බන්ධව ප්‍රශ්නයක් කරදරයක් ආවමත් වෙදමහත්තයා යන්නේ සමහරක් වෙලාවට දෙවියන්ට කියන්න කාගෙන්වත් පිහිටක් නැති විච්ච තැන. ඉතින් අපි ඉන්නේ දෙවියෝ ළඟ. දෙවියෝන්ට පුද පූජා තියෙන, දෙවියොන්ට වැඩ කටයුතු කරන, දෙවියොන්ගේ ආශිර්වාදය ලබා ගන්න තැනක ඉඳන් තමයි අදත් අපි කතා බහ කරන්නේ. කුමාර වෙදමහත්තයා මට දැන් අහන්න තියෙනවා, අපි අර විශේෂ පිළිම ගැන සඳහන් කරා කලින් වැඩසටහන තුලත් කතා කරා, ඝන දෙවියන්ගේ විශේෂ විශාල පිළිමයක් මම දකිනවා. මොකද්ද හේතුව ඝන දෙවියන්ගේ මේ තරම් විශාල පිළිමයක් හදන්න? ඝන දෙවියන්ගේ පිහිටක් පිළිසරණක් තියෙනවද? මේ පිළිමේ වන්දනාමාන කරගන්න කෙනෙක්ට මොන වගේ ආශිර්වාදයක්ද ලැබෙන්නේ? දනුස් මේ සාමාන්‍ය ඔය නෙලලා තියෙන ගණ දෙවි පිළිමේ පිළිම වහන්සේ ඇත්තටම කිව්වොත් ලංකාවේ කොහෙවත් නැහැ. එතකොට සමහරට ඉන්දියාවෙත් නැහැ. එනවනේ. ඉතින් මෙතනින් පස්සේ මේක හඳුන්න පුළුවන්. නමුත් ඕක විශේෂ ක්‍රමයකට නෙලලා තියෙන. ඕකේ දාලා තියෙන දේවලුත් දනුස් බොහොම බලගත්තු දේවල් දාලා කොටසින් කොටස නිර්මාණ. ඔයා හිතන්නේ ඔය පිළිම ටික නිර්මාණය කරන කොච්චර කාලයක් යන්නද කියලා? එනනම් අවුරුදු එකහමාරකට දෙකකට වැඩි ඔක දශමින් දශමේ ගණන්ලා තියෙනවා. ඒ තරම් ගණන්ලා තියෙනවා. ඒ කියන්නේ අද හදලා මේ හෙට අනිද්දා වෙනකොට ගණන්ලා තැම්පත් කරන මෙතන ආපු කට්ටිය උනත් දගෙන තියෙන සෑහෙන කාලයක් මෙතන තිබ්බා. ඒ තිබ්බෙත් මේක භාගෙට යම් කිසි දෙයකින් නෙලලා තිබ්බේ. එනනම් ඒ ටික නෙලන්න සාමාන්‍ය මාස 6කට වැඩි ගිහිල්ලා දේවා. මෙතනත් මාස 6ක් 8ක් විතර වෙනවම ගියා. මේ මේ ඔය ටික නිර්මාණය වෙන්න විශාල ඝන දෙවි පිළිමයක් තනුස්ස නෙළුවේ අපි මුල්ම පුදු පූජාව තියන සාමාන්‍ය ඝන දෙවියන්ට. ඒක ඒ කියන්නේ අතීතේ ඉඳන්ම කරගෙන ආපු යම් කිසි වේදිකේ ප්‍රධානම සිරිතක් තමයි මේ ඝන දෙවියන්ට මුල්ම පුදු පූජාව, මුල්ම හඳුන් කූර, මුල්ම පහන පත්තු කරේ. ඒ කියන්නේ බුදුන්ට පහන් පත්තු කරලා ඊට පසුව මේ කියන්නේ. ඒ කියන්නේ බුදුන්ට කලින් නෙමෙයි මේ කියන්නේ. එතකොට වැරදි වැටහීමක් ගන්න ඕනේ. බුදුන් වැඳලයි දෙවියන්ගේ වැඩ කටයුතු පටන් ගන්න. ඒක ඕනම තැනක එහෙම තමයි තමන්ගේ ආගමික කටයුතු මුල්ම තැනම දෙන. දැන් අපි බුදුන් වැඳලා මේක පටන් ගත්තේ නැත්නම් මේක සාර්ථක වෙන්නේ නැහැ. එතකොට එහෙමයි අපිට මුලින්ම මේ දේ යම් කිසි විදිහකින් උගන්වලා තියෙන්නේ.
තිසරණේ සරණ ගිහිල්ලා එන්න ඕනි දෙවියන්ගේ පිහිට ලබා ගන්න. එහෙම ආවේ නැත්තම් ධනුස් ඒක පවතින්නේ නැහැ. ඒක කරන්නත් බැහැ. හරියට වැඩ රාජකාරියක් කරන්න බෑ. මොන තැනදී හරි අවුල් කරනවා. අවුල් කරලා පෙන්නනවා මෙන්න මේ දේ උඹ කෙරුවේ නැණි කියලා. ඒ කියන්නේ හරි පුද පූජාවක් තියෙනකොට හරියට ඒ දේවල් කරුණ නැත විශේෂ අපි ගියමුකෝ සාමාන්‍ය ලක්ෂ්මී මෑණියන්ට පුද පූජා තියෙනවා කියලා එහෙම නැත්නම් විෂ්ණු දෙවියන්ට එහෙම නැත්නම් කතරගම දෙවියන්ට ඈ එහෙම නැත්නම් යම් කිසි අපි ගියමුකෝ අමනුෂ්‍ය බලවේග වලට පුද පූජා තියෙන තැන් තියෙනවා. එතකොට අමනුෂ්‍යන්ටත් පුද පූජා තියෙන තැන් තියෙනවා. එතකොට අමනුෂ්‍යන්ට අපි තියෙන ඒ දොළපි දේනි එහෙම නැත්නම් උපුලට පූජා නම් මනම් මේ සියලු දේ තියන්නේ මුළුම්ම සාමාන්‍ය බුදුන් වැඳලා ඉවල්ලා ඒ අවසරයේ ඒ ශක්තියෙන් තමයි අර වගේන් අපි අරසාවෙන්නේ. එතකොට ඒවට අවශ්‍ය යంత్ర මන්ත්‍ර කටයුතු තමන් කරගෙන ඉන්නවා. දැන් ඉස්ලාම පරිස්සම් වෙන්න ඕන කෙනා තමයි අදුරා. දැන් ගොඩාක් ඔය වරන් තියෙන කට්ටිය වරන් නැති වෙන හේතුව ඔයා දන්නවද ඇයි කියලා? තමන් අරසා වෙන්නේ නැතිකම. තමන් හැමදේම දන්නවා මම යකෙක්ටවත් බය නැහැ කියලා. එහෙම ඉන්න බෑ මේ වැඩ කටයුතුත් එක්ක. මේ හැප්පෙන්නේ අදුෂ්මාන බලවේගත් එක්ක. පැහැදිලිවම දනුස් මෙතනට එනවා මේ ලෝකයේ තියෙන සියලුම ප්‍රශ්න වගේ. කියන මෙතනට එන්නේ නැති ප්‍රශ්නයක් ඇහුවොත් ඒක මං හිතන විදිහ සමහරවිට මට කියා ගන්න බෑ. එතකොට ලෙඩ රෝග, අමනුෂ දෝෂ, අධිහුණියම් බන්ධන බඳපුවා. එතකොට දියුණුවක් නැති ප්‍රශ්න. ඈ එතකොට තමන්ගේ අනාගතේ සම්විසි අසාර්ථක වේ, විවාහ ප්‍රශ්න, දරුමුණු වගේ ප්‍රශ්න, දෙමහල්ලෝන්ගේ ප්‍රශ්න, ඔය වගේ ගත්තොත් නොයෙකුත් ප්‍රශ්න මෙතනට එනවා. එතකොට ලෙඩ වෙලා එන්නේ මෙතනට සාමාන්‍ය කට්ටිය නෙමෙයි. එතකොට ඒ යම් කිසි විදිහකින් අමනුෂ්‍ය දෝෂ වලින් එහෙම නැත්නම් හදිහුණියම් බන්ධන වලින් එහෙම නැත්නම් කොඩි බින ඈ අල්පැන්නුම් ඉරපැන්නුම් ඒ වගේ දේවල් වලින් මිනිස්සු ලෙඩ කරනවා. කලව බන්ධන කියලා තියෙන බොහොම භයානක බන්ධන කොටසක්. එතකොට මේ මේ භයානක බන්ධන බැඳපු කට්ටිය පාව මෙතනට එනවා. එතකොට ආපු ගමන් මේ කෙනෙක්ගෙන් අනිත් කෙනෙකුට යනවා මේක. දැන් අමනුෂ්‍ය බලවේගයක් තිබ්බොත් යම් කිසි විදිහකින් දනුස් සමහර අවස්ථාවලදී ඔයාගේ ගහ දෘෂ්ටිය මට වැඩේ ටිකක් හරි පහ තිබ්බොත් ඔයාටත් තනවා. ග්‍රහණය කරගන්නවා. ඉතින් දැන් සමහර හිතන ඇති මේ කියන්නේ බොරුවක්. එහෙම වෙච්ච එකට මේ බය කරන්නද කියන්නේ බොරුවක්. එහෙම හිතන්න පුළුවන් මේ මේ බය කරන්නේ මේ බලවේග ගැන. කරන්න කියනවා මේ අමනුෂ්‍ය දෝෂ ගැන. නෑ එහෙම යනවා. මම දැකලා තියෙනවා ගොඩාක් දුරට දනුස් මේ සමහරු ලෙඩ කරගෙනම ජීවිත කාලය තියාගෙන ඉන්නවා. සමහරු අවුරුදු 25 30 ලෙඩ. ඒ කියන්නේ හොඳ වෙන්න දෙන්නේ අර තියෙන අමනුෂ්‍ය බලවේගය එහෙම නැත්නම් අර තියෙන බන්ධනයේ තියෙන බලට. ඒ කියන්නේ ඒ තරම් බලගත්තු දෙයක් තමයි කරලා තියෙන්නේ. එතකොට සමහර ගෙදර පස් දිනක් හිටියොත් පස් දිනම ලෙඩ. මොනවා හරි සාමාන්‍ය හවස සමහරුන්ට තියෙන හෝරාවට එනවා ලෙඩ. මම දැකලා තියෙනවා. ඒ කියන්නේ ඒ හෝරාවලට යම් කිසි විදිහේ බඳින බන්ධන තියෙනවා. එතකොට සමහර රෑ 12ට විතර සමහරුන්ට ඉන්න බෑ. ඇඟ දනවා, නලියනවා, කෑ ගහන්න හිතනවා සමහරුන්ට. ඇත්තටම මෙතන මත එහෙම කරන්න පුළුවන් මේ වෙලාව කියලා වෙලාවට ලෙඩ වෙන්න, වෙලාවට කෑ ගහන්න එහෙම දෙයක් කරන්න පුළුවන් මේ බලවේග වල. මේ මේ බලවේග වලින් දනුස් සාමාන්‍ය කරන්න බෑ කියලා දෙයක් නැහැ. එහෙම වෙන කට්ටිය ඇත්තටම කිව්වොත් දැන් අපි මේ වීඩියෝ එකක් කරනකොට පාව දනුස් අහලා මෙයාලා දන්නවා දැන් මේක. දන්නවනේ එහෙම විඳලා දුක් විඳින කට්ටිය ඉන්න සමහරුන්න මේක සමහරට දැනෙන්නේ නැහැ. මොකද එයාලට ඒක සමහරට වෙලා නැතුව ඇති. එහෙම උණු ගමන් තේරෙනවා මේක සමහරුන්න ලෙඩ වෙනවා හොඳ වෙන්නේ නැහැ. මේම ප්‍රශ්නයක් තියෙනවා කියලා. සමහරුන්ට මම කියලා දෙන්නේ සමහරුන්ට නිින්දයක් නැහැ. නිදාගත්තු ගමන් ටක් ගාලා අර කළු පාට එකක් ඇවිල්ලා බදා ගන්න. එතකොට ආයෙත් අන්න ගැස්සි දාලා හැරෙනවා. ඒ ටක් ගාලා අන්න තමන් පසුපස අර අමනුෂ්‍ය බලවේගයක් එනවා. එහෙන හොල්මන් කියන්නේ ඇත්ත මෙහෙම බලවේග වලට නැත්තම් ගැස්සෙන සමහරක් මේ හොල්මන් කියලා ඇත්ත නැහැ. ওই ගැස්සෙන හිත කිව්වට මෙද මහත්ය කියන්නේ මේ අමනුෂ්‍ය බලවේගය ඇවිල්ලා කරදර කරනවා. පැහැදිලිවම කරදර කරනවා. ඒකේ දුක දන්නේ විඳපු මිනිහා විතරයි. ඒක සමහරට තව කෙනෙකුට කිව්වට එයාට ඒක පැහැදිලි වෙන්නේ නැහැ. මේ දුක දන්නවා මේකේ පරිප්පුව කාපු කෙනා. එහෙමයි මෙතනට එනවද ඔය මොන බන්ධනය කරලා තිබ්බත් මොන ගැටේ දාලා තිබ්බත් ඔබතුමා ගාව මේ ඕනි දෙයකට විසඳුමක් බෙහෙතක් පිළිසරණක් තියෙනවද? ඒ ඕනම බන්ධනයක් දවස් කපන්න පුළුවන්. මේ කෙනෙක්ගේ නෙමෙයි විදේශ රටවල වල කට්ටියක පවා මම කපනවා. මේ ඉඳන් ඔබ කොහොමද ඔබතුමා කොහොමද විදේශ රට වෙලා ඉන්න කට්ටිය ගෙන් වැඩි කරන්නේ? ඒවට දනස් තියෙනවා බොහෝම බලගත්ු ක්‍රම. එතකොට යම් කිසි විදිහකින් විදේශගත කෙනෙක්ගේ බන්ධනයක් අපිට ඒක දවසර කපන්න බෑ. ඒක සමහරු කපන කට්ටියත් ඇති. නමුත් මට කපන්න බෑ. ඈ ඒකට අවශ්‍යම සාමාන්‍ය දවස් 14 21 ඒ අවශ්‍ය කාලය ගන්න සමහර දවස් 45 ගන්න අවස්ථාවල් තියෙනවා. ඒ ගන්න කාලේ හරියටම හරි කාලේ තමයි ගන්න. එතකොට දැන් මේ වැඩක් කරනකොට පොඩ්ඩක් හරි එහා මෙහා වුණොත් ඔයා හිතන්නේ මොකද වෙන්නේ? ඉන්න මිනිස්සුන්ගේ ජීවිත තමයි අරයන. එහෙනම් හරියට අරගෙන අරසා කරන්නේ නැතුව අර බලවේගෙ මෙහෙට ගෙන්නුවොත් ඒ බලවේගෙ යම් කිසි විදියකින් මෙතනින් ආපිට යම් කිසි විදියෙන් චූටි හරි දෙයකින් ගියොත් එහෙම ඔයා හිතන්නේ අර ඉන්න කෙනාට නිකන් ඉන්න දෙයි කියලා.
මේවා හිතනවට වැඩිය බරපතලයි හිතනවට වැඩිය භයානක පරිමේය දුෂ්මාන බලවේගවල තියෙනවා. ඒ කියන්නේ ධනුස් මේවා කියන්නේ විශේෂයෙන්ම හොඳට තේරුම් ගත යුතුයි මේ අමනුෂ්‍ය බලවේගات එක කරන සෙල්ලම මහා භයානක සෙල්ලම. කියන්නේ මේක තේරෙන්නේ ඔබට යම් කිසි දිනින් විනාශයක් වුණොත් පමණයි. ටක් ගාලා එහා මෙහා උණු අර දැලි පිහින් කිරි කනවා වගේ වැඩක් හරියට ආරස්සාව තිබ්බේ නැත්තම් හරියට මේ කටි ආත්මයන් ගෙනල්ලා මෙතන ආරස්සා කෙරුවේ නැත්තම් මේ බලවේගය යම් කිසි විදිහකින් නිදහස් වෙච්ච ගමම්ම ඔබගේ කෙනෙක් හෝබේ පවුල කෙනෙක් මරානම තමයි යන්නේ. ඒ කියන්නේ ජීවිතයක් අනුතරකට ලක් කරන්න නැත්තම් gedaraක කෙනෙක්ගේ ජීවිතයක් නැති වෙන්න පුළුවන් මරණයක් සිද්ධ වෙන්න පුළුවන් මේ අදුෂමාන බලවේග වලට ඒ තරම් දේවල් කරන්න පුළුවන්. පැහැදිලිව මම මෙහෙ යම් කිසි විදිහකින් දේවල් කරනකොට එහෙ හූ කියන කය ගන්න ගැටි ඉන්නවා. මෙහෙ යම් කිසි දේවල් කරනකොට මම කිව්වොත් හෙට අනිද්දා වෙනකොට ලෙඩ වෙන්න පුළුවන් දරුවා ගෑන කරස් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මහත්තයා ගෑන රත් වෙන්න පුළුවන් මහත්තයාට ටිකක් හිටපු ගමන් නොසන්සුන්තාවයක් වෙන්න පුළුවන් එතකොට එහෙම වෙන්න මට මෙහෙම මෙහින් කියන්න පුළුවන් වෙන්නේ කොහොමද ඒක අනිවාර්යෙන් ඈ එතකොට සාමාන්‍ය විදිහ මෙන්න මේ දවස් තුනේ මෙන්න මේ 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 කාල හෝරාවේ වල පොඩ්ඩක් එළියට යන්න නැතුව ඉන්න එහෙම නැත්නම් යනවා නම් ටිකක් ආරස්සාව වෙන්න එහෙම නැත්නම් ඔබ මස් මාළු කනවා මෙන්න මේ කාල හෝරාව වල කණ්ඩෙපා කියලා කියන්නේ ඒක හරියටම කියන්නේ ධනුස් ඒක ක්‍රියාව හරියට සිද්ධ කරන්න ඕනෙ හින්දා එතකොට යම් කිසි විදිහකින් මෙයාලා මේක පැහැර හැරියෝ ඉතින් මේක කරන්න විදිහ මේ සාමාන්‍ය සෙල්ලමක් නෙමෙයි මේ කරන්නේ එතකොට මේක එහා මෙහා වුණොත් එහෙම ඒ යන කෙනා ආපිට යන්නේ මරාගෙනම තමයි. එහෙම නැත්නම් අතපය කඩාගෙන, ලේ හොල්ලාගෙන ඈ තමයි යන්නේ. එතකොට ඔබට ඊට වැඩි විනාශකාරී දෙයක්. එතකොට මේ ජීවිතවල අපි බග යන්නේ. ඒකයි ඒ යම් කිසි විදිහකින් මම වැඩක් පටන් ගන්නකොට ඔබ මෙන්න මේ දවස් මේ වැඩේ පටන් ගත්තොත් මෙන්න මේ කාලේ වෙනකම් ඔබ පරිස්සමෙන් ඉන්න. සෙල්ලම් නැහැ මේ දේවල් මේ මේ දේවල් වල බරපතල කමක් ඇහැට නොපෙනෙනා වගේ තමයි ඇහැට නොපෙනෙන හරි බල සම්පන්න බලවේග තියෙනවා වෙන්න පුළුවන් සමහරක් වෙලාවට යහපතට වගේ මයහපතට ක්‍රියා කරන. දැන් මෙදමත් ඊළඟට අහන්න තින්න අර මුලින් කතා කරගෙන ආව නමුත් අතරේ වෙන කතාවකට ගියේ හින්දා මට ඒක මගහැරුණා. ගණදෙවියෝ ගැන අපි මුලින්ම කතා කරානේ මේ ගණදෙවියොත් එක්ක ඉගෙන ගන්න ළමයින්ගේ ඉගෙන ගන්න අධ්‍යාපනය හදාරන ළමයින්ගේ නුවණට අධිපති කියලා ලොකු බැඳීමක් තියෙනවානේ. ඉගෙන ගන්න ළමයි මෙතනට එනවා ඇති ප්‍රශ්න කරදර අරන් එනවා ඇති ගණදෙවියන්ට ගිහිල්ලා පූජා වට්ටිය පූජා කරපු ඉගෙන ගන්න ළමයිගේ විභාගයක් ගණදෙවියෝ සාර්ථක කරලා දෙනවද සමත් කරලා දෙනවද අන්න අද පූජා වට්ටියේ තිබ්බ හෙටව විභාගේ සමත් ඇත්තද මේ මේව ඇවිල්ලා මේ මේ හිතා ගන්න බැරි පණිවිඩ නේද මෙතන මහත්තයා මොකද්ද මේක ඇත්ත කතාව ඒක පැහැදිලිව කිව්වොත් දනුස් අද එහෙම පූජා වට්ටියක් ගෙනවට හෙට ළමයි පාස් කරන්නේ නැහැ ඒක බොරුවක් ඔබ එහෙම හිතා ඉන්නවනේ යම් කිසි විදිහකින් දෙමාපියෝ හරි ඒක වෙන්නේ නැහැ නමුත් ගණදෙවියන්ට දීර්ඝ කාලින වැඳගෙන ඇවිල්ලා වැඳුම් පිඳුම් කරගෙන ඇවිල්ලා බොහොම භක්තියෙන් එන පිරිසක් ඉන්නවා එන දරුව පිරිසක් ඉන්නවා ඒ කියන්නේ මට ඒ කට්ටිය හම්බෙලා තියෙනවා කට්ටිය ජීවිතේ ගොඩ දානවා. ඒ කියන්නේ ටක් ගාලා දැන් අපි කියමුකෝ රාහුගේ දසාවක් ආවත් ඒ ගැන දැනෙන්නේ නැතුව ඉගෙන ගන්න කටයුතු කරගෙන යන ළමයි කොට්ටාසයක් ඉන්න. ඒ කට්ටිය ගැන හොයලා බලව ගමන් ටක් ගාලා මේ ගණදෙවියන්ට වන්දනාමාන කර. ඒ කියන්නේ ගණදෙවියන්ගේ පිහිට ඉතාම ඉක්මනට ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඕනිම කෙනෙක්ට ගන්න බලව. හැබැයි මොකද්ද මේ ක්‍රමය විදිය? ඔබතුමා කියනවා ඉතාම ඉක්මනට ගණදෙවියන්ගේ පිහිට ලබා ගන්න පුළුවන් කියලා. කොහොමද කරන්නේ ඒක? මේ ගණදෙවියෝ වන්දනාමාන කරන බොහොම බලගත් විදියක් තියෙනවා. ගණදෙවියොන්ට සජ්ජායන කරන බොහොම බලගත් යාතිකා තියෙනවා. ඉතින් එහි එහු යාතිකාවක් හෝ ඔබ යම් කිසි විදියකින් ඔබේ භාෂාවෙන් යම් කිසි විදියකින් කන්න ලව්වක් හදගෙන ඇත්තට මේක උදේ හවස ඔබ සජ්ජායනය කරන්න. ඔබ කියන්න ඔබට අවශ්‍ය දේ ගණදෙවියන්ගෙන් ඉල්ලන්න ඔබට අවශ්‍ය නුවණ ඉල්ලන්න එහෙම නැත්නම් ඔබට අවශ්‍ය ඉදිරියේදී ඔබ කරන්න හිතන දේ අද ගණදෙවියන්ට කියන්න කියලා ඔබ ඒ පොත්පත් තරම් පටන් ගන්න බාන්න වෙනදා වගේ නෙමෙයි මාස 3ක් විතර යද්දි ඔය නොහික්මුණු දරුවන්ට එහෙම නැත්නම් ඉගෙන ගන්න බැරි යම් කිසි විදිහකින් සමහරු කියනවා මේ දරුවන්ට මේ මතක ශක්තිය අඩුයි කියලා මේ 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 කියන සියලු කාරණාවට මේ ගණදෙවියන්ගේ පිට ලැබිච්ච ගමන් දනුස් නොහිතන විදිහේ විසඳුම් එනවා අර වෙනදා මතක හිටින්නේ නැති දරුවට හොඳට මතක ඉන්න වැඩ කරන්න හිතුනේ නැති දරුවට හොඳට වැඩ කරනවා. ඒ විදිහට හදපු දරුවෝ මං ඇති තරම් ඉන්නවා. මං ගිය සැරේ දනුස් ගිය සැරේ සාමාන්‍ය ශිෂ්‍යත් විභාගෙට ගොඩාක් දෙනෙකුට යන්ත්‍ර දැම්මා. එදා අප ගොඩාක් දෙනෙක් විශිෂ්ට ප්‍රතිඵල ගත්තා. ඒ හේතුව ඒක මේ විශේෂත්වයක් නෙමෙයි. ඒ මොකද හේතුව ඒ ගණපති යන්ත්‍රයක් දැම්මම ඒ දාන්නේ හරියට තමයි. තව ගණපති දහනක් සරස්වති දහනක් මොනහරි දෙයක් නොවිදුරු රන් තැඹිරිතෙලට හඳුන් තෙලට මං ජීවම් කළා ඒ දාන්නේ ඔබට හරිම දේ තමයි. ඒක දැම්මට පස්සේ ටික කාලයක් යනකොට දරුවටක් ගාලා හික්මීම ඇති වෙනවා. ඒක දාලා මං කියන්නේ පහවදා මේ දරුවා හැදෙන්නේ නැහැ. ටික කාලයක් ඔය භක්තිය මේ ගමන යන්න. අන්න මාසයක් දෙකක් යනකොට එතකොට මං කියලා තියෙනවා විභාගයකට මේ දවසක් තියලා එන්න එපා. ඈ විභාගයට අවුරුද්දක් හමාරක් තියලා එන්න. හෙට හෙට විභාගය කියලා අදවිල්ල යන්ත්‍රය දාලා ගිහිල්ලා ෆේල් වුණොත් එහෙම එනවා.
මාසයක් තියලා නෑ මාසයක් කියලා සමහරවිට මාසෙකට බලගන්නේ නැත් නෑ සාමාන්‍ය දැන් ඔය උසස් පෙළ කරන දරුවෝ එහෙම ඉන්නවා දනුස් සාමාන්‍ය මාස දෙකක් විතර තියලා එනවා මේ යන්ත්‍රයක් දාගන්න විභාගේ පාස් වෙන්න එහෙම යන්ත්‍රයක් දාලා ඔයා හිතන්නේ විභාගේ පාස් වෙනවා කියලා එහෙම වෙන්නේ නෑ විභාගයකට යන්ත්‍රයක් දාන අඩුව මාසෙ මාස 6කට 7කට සැරයක් ඉස්සරින්වත් දාන්න ඕන මම නම් කියන අඩුව මාසෙන් අවුරුද්දකටවත් කලින් දාන්න ඕන ඔබ එතකොට සාමාන්‍ය පෙළ ලැබන අවුරුද්දේ ලියන කෙනෙක් මේ අවුරුද්දේ ඒ වැඩේ කරගන්න ඕනේ. එහෙනම් ශිෂ්‍යත්ව ලැබන අවුරුද්දේ ලියනවා නම් මේ අවුරුද්දේ කර. එතකොට මේ දාන යන්ත්‍රවලින් අපි බලන්න ඕනේ මෙයාට නිද සමහර දරුවෝ ඉන්නවා සාමාන්‍ය විදිය යන්ත්‍රයක් දැම්මත් සාමාන්‍ය හොඳටම යනවා. සමහර දරුවෝ ඉන්නවා ටිකක් බලගතු යන්ත්‍රයක් අපිට දාන්න ඕන. මොකද ගණපති යන්ත්‍රයක් වගේ සාමාන්‍ය හදන්න ගියොත් දනුස් යන කාල හොරාවල් වැඩි. එතකොට යන කාලේ වැඩි. එතකොට ඒ වගේම තමයි ඒවට තියෙන පුදපෙතුත් අනිත් සාමාන්‍ය දේවල් වලට වැඩි වෙනස්. ඔව්. එතකොට ඒ ගණ දෙවියන්ට අපි තියෙන දේවල් ගොඩාක් දුරට වෙනස්. දනුස්. ඒ තියෙන දේවල් දැන් කුංකුම නම් හරි කුංකුම ගන්න ඕන. එතකොට කස්තුරි නම් හරි දේවල් ඊතන නම් අපි හරියට ඒක හොයලා ගෙනල්ලා තියන්න ඕන. එහෙම නැතු මේ කෙම් ක්‍රම හරියට භාවිතා කරේ නැත්නම් යන්ත්‍රයක් හරියට ජීවම වෙන්නේ නැහැ. යන්ත්‍රයක් හරියට ජීවම වුණා කියලා දැනගන්න සිද්ධි වෙන්න නම් Tamante දැනෙන විදිහ ආකාර ගොඩක් තියෙනවා. මම අර මුලින් කිව්වේ එකයි මාතංගේ ශිරි වගේ යන්ත්‍රයක් සිද්ධි වෙනකොට මේ මැස් වෙනවා කියලා. අපි කලින් වැඩසටහන් වල යන්ත්‍රගෙන හුසෙන් කතා කරා පෙන්නවා. ඒ වගේ තමයි මේ ගණදෙවියන්ගේ යන්ත්‍රයක් උත් යම් කිසි විදිහේ ජීවත් වෙන ජීවම් වෙලා යනකොට යම් කිසි විදිහේ අපිට දැනෙන විදිහේ සිදුවීම් වෙනවා. ඒ කියන්නේ සිද්ධ වුණාන් පස්සේ අපි දන්නවා මේක සිද්ධ වුණා කියලා. එහෙනම් මේ යන්ත්‍රයක් අර සාමාන්‍ය කෙනා වගේ දනුස් මේ ඇඳලා ඉවරලා නිකන් මිනිහෙකුට දාන්න බෑ. මෙහෙම නිකන් දහඩු ගැල්ලක් දැම්ම ඔන්න දැම්ම යන්ත්‍රය කියලා දැම්මට ප්‍රතිඵල නැහැ. එහෙම දාලා නිකන් මිනිස්සු ගොඩ ගන්න බෑ. ඉතින් ඒක නෑ හැමෝම කියයි මටත් පුළුවන් යන්ත්‍රයක් දාන්න මේක කොලයක් ගත්ත මේක මොකක් කරන්නද කියලා කියන්නේ. ඔව්. එහෙම වුණොත් හෙට අනිද්දා කඩේ දිගුණාට තියෙයි එහෙම වුණොත් එහෙම. ඉතින් ඒවට අවශ්‍ය පුද පූජා තියලා හරියට කැම් පහන් කරන්න ඕන. එතකොට ඒ කරලා ඉවරලා මේ යන්ත්‍රයක් මම මුිට කලින් කියලා දීලා ඇති සාමාන්‍ය විදියේ ජීවම් වෙන රටාව. එතකොට දනුත් සාමාන්‍ය විදියට එහා ගියපු දේවල් තමයි මේ ගණදෙවියන්ගේ පුද පූජා තියලා ජීවම් කරන්න තියෙන යන්ත්‍ර. එතකොට ගණදෙවියන්ගෙන් අපි ඕංකාර ගණපති වගේ යන්ත්‍ර දානවා. ඒවා බොහොම බලගතු අමනුසු දෝෂ ළඟටවත් එන්නේ නැති දේවල් තියෙනවා. එතකොට ඒ දරුවෙකුට දාපුවම මම දැකලා තියෙනවා ගොඩාක් දුරට දනුස් භූමියල තියෙන අමනුසු දෝෂ දරුවන්ගේ ජීවිතවලට මහා විදියට හානි කරනවා. ඒ භූමියල යම් කිසි විදිහේ අමනුෂ්‍ය දෝෂ තියෙන භූමියල ඉන්න දරුවොන්ට ඉගෙන ගන්න හිතෙන්නේ නැහැ. පොත්පත් අල්ලන්න හිතෙන්නේ නැහැ. දරුවෝ දෙමාපියොත් එක්ක එකට එක කියනවා කොච්චර හරි. ඒ කියන්නේ දෙමාපියුන්ගේ කීමවත් මෙයාල අහන්නේ නැහැ. ඉඩමින් ඇතුළට ආපු ගමන් මේ දරුවාගේ මානසිකත්වය වෙනස් වෙනවා. ඒක බොහොම පැහැදිලිව මම දැකලා තියෙනවා. ඒ වගේ භූමියල ටක් ගාලා අරන් බලපන් මේ තියෙන භූමියේ අමනුෂ්‍ය දෝෂය. මේ දරුවාට එන්න ඕන විදිහ වාතාවරණ මේ දරුවාගේ කේන්දරේ ග්‍රහ දෘෂ්ටිය මේ කාලේ දුර්වල වෙනවා. ඒ දුර්වල වුණු ගමන් අර බලවේගේ අර දරුවොන්ට එනවා. ආපු හැටි ඒ දරුවෝ හැසිරෙන්නේ අමනුෂ්‍යෝ වගේ තමයි. ඔන්න ඕක තමයි මම හිතන්නේ ලබා දුන්න පණිවිඩය සහ දරුවන්ට දෙන්න තියෙන උපදේශය. මම හිතන්නේ මේ ඕනි ප්‍රශ්නකට ඔබතුමා ගාව පිළිසරණක් පිහිටක් තියෙනවා. නොමිලේ බොහෝ උපදේශ අදත් ලබා දුන්න අවසාන වශයෙන් මොන වගේ දෙයක්ද රටේ ලෝකෙ වැඩසටහන බලන අයගේ අනාගතය වෙනුවෙන් ඔබතුමාට ලබා දෙන්නේ අනාගතය ගැන මොන වගේ ඉඟියක්ද? ඇත්තටම කිව්වොත් දනුස් අපේ රටේ ඇත්තටම කිව්වොත් ළමා පරපුර ගැන ගත්තොත් එහෙම ළමා පරපුර බොහොම සැහැල්ලුවෙන් හිටින ජීවත් වෙන ළමා පරපුරක් තමයි අපිට ඇත්තටම කිව්වොත් දැන් ඉන්නේ. ඒ හින්දා විශේෂයෙන් මගේ මේ වීඩියෝ බලනවා නම් ඔබ ජීවිතේ දෙමාපියෝන්ගේ වගකීමත් බාර වෙලා තියෙන්නේ ඇත්තටම කිව්වොත් මේ දරුවන්ට. දරුවන්ගේ යම් කිසි විදිහකින් එක වැරද්දක් කරේ දෙමාපියෝන්ගේ මුළු ජීවිත කාලෙම විනාශ කරලා දාන. එහෙම විනාශ වෙලා ඩිප්‍රෙෂන් හැදිලා එහෙම නැත්තම් මානසික විදිහේ ප්‍රතිකාර ගන්න දෙමාපියෝ පවා මට හම්බෙලා තියෙනවා. ඒ හින්දා ඔබේ කරන පොඩි වැරද්දක් දෙමාපියෙක්ගේ මහා විනාශයකට හේතු වෙන්න පුළුවන්. එහෙම වෙච්ච කට්ටිය දනුස් මංගාවට ඇත්ත අරන් එනවා. එහෙම වෙච්ච අම්මලා තාත්තලා එනවා මංගාවට. ඒ හින්දායි මම කියන්නේ ඔබ දෙයක් කරනකොට ඉදිරිය ගැන හිතලා කරන්න. ඉදිරිය ගැන හිතලා කරන්න කියන්නේ දනුස් සාමාන්‍ය ඕනම කෙනෙකුට ඕනම දෙයක් වටහා ගන්න පුළුවන් බුද්ධියක් තියෙනවා. ඒ කියන්නේ හොඳ සාමාන්‍ය කෙනෙකුට මොළයක් තියෙනවා. එතකොට හොඳ නරක කරලා ඉවරලා හිතන්න එපා. කරන්න ඉස්සලා බලන්න පැති 10ක් විතර අරගෙන මේකෙන් වෙන්නේ මොකක්ද? ඈ පළවෙනි අපි කියමුකෝ සාමාන්‍ය පළවෙනි මොනවා හරි දැන් අපි කියමුකෝ මත්ද්‍රව්‍යයක් ඔයාලට දීලා කිව්වොත් මේක පාවිච්චි ගන්න. ඔබ මේක ගන්න ඉස්සලා අතට හිතනද මේකෙන් මට වෙන අවාසි මොනවද? මට යම් කිසි විදිහක වෙන වාසි මොනවද කියලා. ඒක හිතන්න තරම් දනු බුද්ධියක් මිනිහ ළමයිට ඇත්තටම කිව්වොත් දැන් තියෙනවා. හිතන්න නැතිකම තියෙන සැහැල්ලුවෙන් හිතනවා.
එහෙනම් කෙනෙක් දුන්නු ඵලියට ඔබ ඒ වැඩේ කරන්න එපා. ඒ වැඩේ හේතු වෙන්න පුළුවන් ඔබේ මුළු ජීවිත කාලෙම විනාශයට. එහෙම වෙච්චි දරුපවුල් විනාශ වෙලා, දෙමාපියෝ නැති වෙලා, ඉන්න හිටින ගෙවල් දොරවල් විනාශ වෙලා, එහෙම වෙලා නන්නත්තර වෙන්න ඕන ජීවිතයක් නම් ඕනේ ඒ වැඩේ කරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්තම් ටිකක් හොඳට ජීවත් වෙලා බලවතෙක් ධනවතෙක් කීර්තිමත් පුද්ගලයෙක් එහෙම නැත්තම් රටට දායකට වැඩ දායක රටට දායක නැත්තම් තමන්ගේ දෙමාපියොන්ට තමන්ගේ දරුමල්ලොන්ට හරි තමන්ට හරි වැඩදායක කෙනෙක් වෙන්න ඕන නම් ඉස්සරහා ගැන හොඳට හිතලාගෙන අවුරුදු 10කට මෙහායින් එහායින් හිතන ගමන් මෙහායින් තියෙන වැඩ ටික කරගන්න අනිවාර්යෙන් ඒ වගේ පණිවිඩයක් ලබා දුන්න අපි දැන් මේ ඉන්නේ අගෝස්තු මාසයේ බොතුමා මුලින් නම් මේ අගෝස්තු මාසයේ ගැන විශේෂ ශනාවකයක් විශේෂ පණිවිඩයක් ලබා දුන්නා ඇත්තටම අගෝස්තු මාසයේ සුබයිද මෙතනින් පස්සේ සුබ වෙන කට්ටියක් ඉන්නවද සාර්ථක වෙන කට්ටියක් ඉන්නවද අගෝස්තු මාසයේ 15 විතර පස්සේ දනොස් ඇත්තටම ගුවොත් යහපත් නේ ඒ කියන්නේ සාමාන්‍ය දැන් අගෝස්තු දැන් අපි මේ ඉන්නේ සාමාන්‍ය අගෝස්තු මාසයෙන් පස්සේ අපේ රට ලබන කල දසාව වෙනදට වැඩිය යහපත් වෙනවා එතකොට සාමාන්‍ය අපි ඒ කිව්වොත් මේ 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 දවස් ටිකේ යන රටාවත් එක්ක මීට වැඩිය හොඳ ජීවන රටාවක් දනොස් ඉස්සරහට එනවා බලන්න ඕන නැද්ද කියලා ඒක ටිකට දැන් මේ මේක හිටපු ගමන් මේ ගහින් ගෙඩිනා වගේ පහළ වෙන්නේ නැහැ ඒ අපි ඒ ඒ අනාවැකේ හරියට කියලා තියෙනවා මේක කියන්නේ ඇත්තටම කිව්වොත් මේ මට යම් කිසි ලැබෙන දැනෙන දේත් එක්ක ඒ පණිවිඩය තමයි ඒ විදිහට ඔබතුමා දත් ලබා දෙන්නේ. තවත් දවසක මුණ ගැහිලා කතා බහ කරමු. මේ අදෘශ්‍යමාන ලෝකයේ පිළිබඳව බෙහෙන්න ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ආයිබෝන්. ආයිබෝන්.